ගොඩක් අය කියලා තිබුණා මොටිවේෂන් එකක් දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා එක්සෑම් එකත් අතරංග වෙන නිසා තවත් දවස් 80ක් වගේ කාලයක් තියෙන්නේ ඉතින් මේ 80 ගොඩක් මහන්සි වෙනවා කියලා දන්නවා හැමෝම මේ මහන්සි වෙන එක තව ටිකක් වැඩි කරගන්න මොටිවේෂන් එකක් තමයි ඉල්ලලා තිබුණේ මෙහෙමයි ඒකට කතාවක් තියෙනවා කියන මොටිවේෂන් කියනම කාටවත් බලෙන් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක තමන්ම ඇති කර ගන්න ඕන දෙයක් ඒ හැඟීමත් එක තමයි ඒ ශක්තිය ඇති වෙන්නේ ඒ හැඟීම හැමෝටම හැම වෙලාවෙම ඇති වෙන්නේ නැහැ සාමාන්‍ය අපි උදේ පාන්දර නැගිටලා අපි බාත්රූම් එකේ විනාඩි 10ක් 15ක් ඉන්නවා නම් අපිට අන්නේ වෙලාවට එනවා ලොකු මොරල් එකක් ලොකු හැඟීමක් අද දවසේ වැඩ ටික සුපිරියටම කරන්න ඕන හොඳටම කරන්න ඕන කියලා හැබැයි කාමරේට ඇවිල්ලා අපි අර තියෙන කම්මැලි ගැටියත් එක්ක ඇඳේ විනාඩි දෙකක් තුනක් පාඩි දැනෙද්දී තිබිච්ච මොටිවේෂන් එක ඒ අර මොරල් එක සියල්ල නැතිලා ගිහිල්ලා සමහරට අපි කකුල් දෙක ආය ඇඳුට් ඇවිල්ලා සමහරට අපි දන්නේම නැතුව ආයි මොබයිල් එක අතට අරගෙන හිම නැත්තම් වෙනම ලෝකෙක ඉන්නේ ඊට පස්සේ සමහරට ආය පාරක් දවල්ට කෑම කාලා ටිකක් විවේකී ඉන්නලාට ඔයාලට හිතෙන්න පුළුවන් මෙහෙම ඉන්න එක හරි නෑ මේ ඉක්මනට වැඩක් කරන්න ඕනේ අපරාධ වෙලාව කියලා ආයෙත් විනාඩි 5ක් 6ක් 7ක් යද්දී ඒ අදහසේ වලෙම නැතිලා යනවා නිකන් අර වතුරේ බෝලයක් ඔබාගෙන ඉන්න වගේ තමයි අපි තද කරගෙන ඉන්නකන් එක වතුර යට තියෙන යම් කිසි මොහොතක චුට්ටක් හරි අත ගත්තදී ආයෙත් උඩට මතු වෙනවා එතකොට මේ අපි හැමෝම වැඩ කරන්නේ හැංගීම් එක හැංගීම් තමයි අපිව පාලනය කරන්නේ ඒක එහෙම නෑ කියලා කියන්න කාටවත් නෑ මම දැන් ඔයාලට මෙහෙම අදහසක් පළ කරන්න කතා කරන ලාව මධ්‍යම රාත්‍රිය 12:22යි එතකොට මට හැංගීමෙන්න ඕන මම මෙහෙම එකක් කතා කරනවද මට කතා කරන්න පුළුවන්ද කතා කළ අතරමැද හිර වෙයිද ගැළපෙයිද හැමදේමත් එක්ක එන හැංගීමක් තමයි මම මේ පිට කරන්නේ එතකොට මේ හැංගීම මට අල්ලන් ඉන්න පුළුවන් තරම් වෙලා මම සමහර විට හෙට දවල් වෙනකන් වුණත් මට එක දිගට ඉන්න පුළුවන්. හැබැයි මට මේ වෙලාවෙ වුණත් අතරමැද හිතුණොත් මේක නතර කරලා දාලා නිදා ගන්නවා හෙට උදේ පාන්දර එකක් නැගිටලා කරනවා. එහෙම නැත්නම් හෙට පාඩම උගන්වන ගමන්ම විනාඩි 5ක් අරගෙන මොටිවේෂන් එකක් දෙනවා කියලා හිතුවොත් මේ හැංගීම යටපත් කරන්නත් ඇත්තටම පුළුවන්. ඒතොර අපි කොවිලත් වැඩ කරන්නේ හැංගීම් එක්ක. ඒ නිසා තමයි අපි ගොඩක් සංවේදී වෙන්නේ හැංගීම් වලට. එක්සෑම් එකක් අත ළඟ තියෙන කාලෙක හැංගීම් කියන ඒවා සතේකටවත් ගණන් ගන්න හොඳ නැහැ. ඒක තමයි අංක 1. හැංගීම් වලට වහලුනොත් හැංගීම් වලට මූලික ස්ථානය දුන්නොත් අපිව කන්ට්‍රෝල් කරන හැංගීම්. ඊට පස්සේ අපේ වැඩ ටික ඔක්කොම නතර කරලා අපි බලන්නේ හැංගීම් පුරවන්න තමයි. උදාහරණයක් විදිහට ඔයාලට හිතන එක දිගට ලස්සන සින්දු 4-5ක් අහන්න. ඒ හැංගීමක් ඊට පස්සේ අහන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි ඒ හැංගීමෙමයි දුවන්නේ. මේ වෙද්දි වසංගත ගොඩක් තියෙනවා ඔයාලගේ මොබයිල් ෆෝන් එකේ ගොඩක් ළමයි පාඩම් වැඩ කරලා ඉවරුණාට පස්සේ එහෙම නැත්තම් මොනවා හරි නොදන්න දෙයක් අහගන්න උනෙච්චා මට ස්ක්‍රීන් ෂොට් එකක් එවනවා ගහලා ඒ හැම එකම මම දකින සුපුරුදු නොටිෆිකේෂන් ටිකක් තියෙනවා තමයි WhatsApp වලින් ආපු ඒවා ඊට පස්සේ group වලින් ආපු ඒවා Messenger ඕපන් වෙලා බහුතරයක් ඒ වගේ TikTok app එක ඕපන් වෙලා අති බහුතරයක් ඒ වගේ අන්නේ අස්සේ තමයි මේ exam එක කියන එකත් කරන්නේ එතකොට දැන් මම කියන්නේ සෝෂල් මීඩියා භාවිතා කරන්න එපායි කියලා ඒව නිකන් බොරු කතා විතරයිනේ. හැබැයි භාවිතා කරන්න අපිට ක්‍රමයක් හදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට Facebook FB app එක delete කරලා Messenger එක විතරක් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වැඩි ටිකක් පාවාච්චිය රළු අපිට පුළුවන් Facebook Lite app එකක් තියාගන්න සම්පූර්ණ app දෙකම අයින් කරලා ඒවයි message එකක් අවම බලන්න කරදරයි. එක පාට එන්නේ ඒ නිසා අපි අර ටිකක් කම්මැලි ඔකට යන සාමාන්‍ය Facebook Messenger භාවිතා කරද්දී අපිට වෙන දේ තමයි අපි කොච්චර හොඳට පාඩම් කරන් හිටියද ඒකේ සද්දය ආව ගමන් අපිට ඔබලා බලන්න හිතන මොකක්ද ආවි කියලා ඊට පස්සේ WhatsApp වගේ දෙයක් යූස් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා සිංහල ඉගෙන ගන්න group එකෙන් ආවොත් සිංහල ඉගෙන ගන්න group එකට වෙන ටෝන් එකක් දාන්න එතකොට ඔයාලා දන්නවා message එකක් ආවම මේ ඇවිල්ලා තියෙන්නේ සිංහල group එකෙන් මේ ඇවිල්ලා තියෙන්නේ BC group එකෙන් තමයි message එකක් එහෙම දාන්න පුළුවන් ඊට පස්සේ අත්‍යවශ්‍ය ඔයාගේ අම්මා නිතර මැසේජ් කරන කෙනෙක් නම් විදේශේ ඉඳන් හෝ ජොබ් එකට ගිහිල්ලා හරි අම්මගෙන් එන මැසේජ් එකට වෙන ටෝන් එකක්. ඒතර කොයි වෙලාවෙ කොහේ කොතන ඇහුණත් ඔයා දන්නවා මේ කෝල් එක මම ආන්සර් කරන්න ඕන. මේ කතා කරන්නේ මේ අපේ අම්මා.
මට මේ මැසේජ් එක දාන්නේ අපේ තාත්තා එක්ක අපේ අම්මා. ඒතරු වලට පුළුවන් ඒවට ඇක්ෂන් ගන්න සහ ඊට අමතරව එන සද්ද බද්ද ගණන් නොගෙන අතහැරලා දාන්න. මොකද ඔයාලා දන්නවා මට මේ අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි මගේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන එක. ඒක සරල ක්‍රම අපේ වේලාව ඉදිරියගෙන එක්සෑම් එකට ફોකස් වෙන. ජීවත් වෙන්න ඕනේ එක්සෑම් එකත් එක්ක. ඒ කියන්නේ එකමත්ෙම කාලා බීලා මේ සුඩම නිදිය ගන්න එක නෙමෙයි. හැබැයි එක්සෑම් එකත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙන තරමට අපිට හරිම ලේසි ඉහළ ප්‍රතිඵලයකට ගමන් කරන්න. අපි එක්සෑම් එක රිජෙක්ට් කරන්න රිජෙක්ට් කරන්න, අපි අත්හරින්න අපි කම්මැලි කරන්න කම්මැලි කරන්න. ඒකේ තියෙන අර ස්මූත් ගතිය සම්පූර්ණයම නැතිලා යනවා, මිහිරි ගතිය සම්පූර්ණයම නැතිලා යනවා. අපිට අන්තිමට එක්සෑම් කිව්වම නිකම්ම නිදිමත එන මූඩ් එකකට වැටෙන විදිහට තමයි අපේ මයින්ඩ් එක හැදෙන්නේ. ඒ නිසා ඇත්තටම ඔයා පාඩම් කරන කෙනෙක් නම්, එක දිගට වැඩ කරන්න කැමති කෙනෙක් නම් ඔය කියපු දේවල් විශේෂයෙන් ජංගම දුරකථනයත් එක්ක තියෙන අපේ අති මිත්‍රකම සම්පූර්ණයෙන්ම අතහරින වෙනවමයි. ඒක තමයි මේ කාලේ තියෙන හැම දරුවෙකුටම තියෙන එකම මාරාන්තික රෝගය. අද වෙද්දි එක වැඩිහිටියන් දක්වාම ගිහිල්ලා තියෙනවා. බස් එකේ යන 100 කෙනෙක් වුණා තමන්ගේ ටච් මොබයිල් ෆෝන් එක ඔබලා බලන්න, හෑන්ඩ්ෆ්‍රී දෙකක් කනේ ගහන් ඉන්න, බ්ලූටූත් හෙඩ්සෙට් එකක් කනේ ගහන් ඉන්න පුරුදු වෙලා. ඒක අපි හැමෝම නිකන් අර වසංගයට පත්වලා ඉන්නේ. අපි ඒ ලෝකේ තමයි ඉන්නේ. අපි බස් එක ගියත් අපි අල්ලපු සීට් එකේ යන ෆෝන් එකක් ඇද්ද අපි බලන්නේ මූ පාවච්චි කරන්නේ මොකද්ද, සල්ලි හොඳට තියෙන මිනිස්සු හැමදේම වයින්න පටන් ගන්න ජංගම දුරකථනයේද. ඒ නිසා අන්න එකත් එක තියෙන ෆ්‍රෙන්ඩ්ලි එක පුළුවන් තරම් ඈඩ් කරන්න ඈඩ් කරන්න. මම හිතනවා ඇත්තරම විභාගයට එක ලොකු රුකුලක් වෙයි කියලා. ඒවා තියාගෙනත් එක්සෑම් කොට දාගන්න ඉන්නවා. එහෙම නැත්නම් නෙමෙයි, දැන් උදාහරණයක් විදිහට අපි කතා කළොත් අපි ටෙලිග්‍රෑම් ගෲප් එකේ වැඩ කරන්නේම ෆෝන් එක ළඟ තියාගෙන. අපි කොච්චර වැඩ කරනවද? සමහරවිට මම තරම් ෆෝන් එකකින් වැඩ කරන්න නැතුව ඇති කවුරුවත්. YouTube එකේ තියෙනවා දැන් වීඩියෝ 100කට වඩා. ඔය 100 වීඩියෝ කළෙත් වීඩියෝ හැදුවෙත් හැමදේම කළේ ෆෝන් එකකින්. එතකොට එහෙම වැඩ ගන්න ඇත් ඉන්නවා. එහෙම නැතුව ජීවිතේම ලාභාග්‍යදායකම කරගන්න ඇත් ඉන්නවා. ඉනිසා මොටිවේෂන් කෙසේ වෙතත් දුන්නේ අදහසක් විදියට ගොඩක්ම හොඳයි. වැඩි වෙලාවක් තියාගන්න පුළුවන් නම් ඔයාලගේ වටිනා කියන අදහස් ගොඩනගන්න, පොත් එක ටිකක් වැඩියෙන් ඉන්න, පාස් පේපර්ස් එක ටිකක් වැඩියෙන් ඉන්න, නිතරම ක්ලීන් වෙලා ඉන්න. පෙරේතයෝ වගේ දාඩිය දාගෙන එපා වෙලා කොණ්ඩ කඩාගෙන ඉන්නවට වඩා ගොඩක් හොඳයි උපරිම ක්ලීන් එකේ ඉන්න. කකුල අතපය හොදගෙන බාට දෙකක් දානවා, බාට දෙක දාලා මේසේ උපරිම ක්ලීන් කරගෙන, නිදිය ගන්න ඇඳ කාමරේ රූම් එක උපරිම ක්ලීන් කරගෙන, දකින්නකොට අපිටම ආසාවක් ඇති වෙන විදිහට අපේ තැන හදාගත්තා නම් එක්සෑම් එකත් එක්ක අපිට ඉන්න ඇත්තටම ගොඩක් ලේසි. සහ ඔයාලා ඉවර කරන වැඩ ෆිනිෂින් කරන ඒවා නිතර පේන්න තියන්න, හයිලයිට් කරපුවා, ඉරි ගහපුවා, රතු පෑන් වලින් මාක් කරපුවා, ඉවර වෙච්ච කොළ, ඉවර වෙච්ච පෑන්, ඉවර වෙච්ච පෑන්සල් හැම දෙයක්ම පේන්න තියෙනකොට ඇත්තටම අපිට ලොකු එනර්ජි එකක් එනවා. අපි මේ මාස දෙකට මේ මාස තුනට බලන්න මොනතරම් පෑන් තොගයක් ඉවර කරලා තියෙනවද, මොනතරම් හයිලයිට් කරලා තියෙනවද, කොච්චර කොළ තොගයක් මම ලියලා තියෙනවද, ඇයි මට ඒත් බැරි කියන හැඟීම අපිට මෙනවා. අන්නේ හැඟීමත් එක්කත් අපිට ලොකු ජවයක් එනවා අපි මේ එක්සෑම් වැඩි ඉස්සරහට කරගෙන යද්දි. මම හිතනවා මේ ටික ඇත්තරම ගොඩක් වටිනවා ඇති කියලා. මහදන සිටුවරයෙක් වුණේ දුප්පත් මනුස්සයෙක් මීගුණක් විකුණලානේ. ඒ නිසා අදහස් ගන්න කෙනෙකුට එක වචනයක් දෙකක් හොඳටම ඇති තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. දැන් අපි නැගිටලා හිටියා කියලා ඇත්තරම අපිට වැඩිපුර ලැබෙන දෙයක් නැහැ. පාන්දර එක දෙක වෙනකන් ඇහැරලා හිටියා කියලා අපි අපේ ජීවිතයේ තියෙන අරමුණු බහුතරයක් ඒවා කරගෙන ඉවරයි. විශ්වවිද්‍යාලයකට අපි ගිහින් ඉවරයි. උපාධිය කොහොමදියත් එනවා කියලා අපි දන්නවා. හැබැයි මේ ඉන්නේ ඔයාලා ගොඩ දාන්න ඕනේ කියන අදහසින්, අර අපි ඉන්නකොට ගුරුවරයෙක් ඇහැරලා ඉන්නකොට ළමයිත් ඒ වටේ ඉඳීවි කියන අදහසින්. ඊට පස්සේ එහෙම අර අනික ඉඳලා පුරුදු වෙච්චම ඒක හරි සතුටුයි. දැන් මේ වෙලාවේදී දැන් මම කතා කරන පන්සලේ හැමෝම හාමුදුරුව සැතපිලා, කිසිම සද්දයක් නැහැ, උපරිම නිදහස, වටපිටාවේ සද්ද බද්ද නැහැ, අර මනස පුළුවන් තරම් රිලැක්ස්. ඇත්තටම භාවනා නොකලට භාවනාවක් කරනවා හා සමානයි මේ ඉන්න වෙලාව. ඔයාලා ගෙදරත් ගෙදර ටීවී එක ඕෆ් කරලා, රේඩියෝ එක ඕෆ් කරලා, අම්මා තාත්තා නිදාගෙන, නංගි මල්ලි දැන් නිදාගත්තම ඔයා විතරක් තනි වුණාම හරිම හොඳයි ඒ හැඟීම. ඇත්තටම මේ මනස උපරිම නිදහස් වෙනවා. අන්නේ වෙලාවට මනසට එකතු කරන තරංග ඇත්තටම
දීර්ඝ මතකයකට ගමන් කරනවා. ඒ කියන්නේ ජීවිතේ මේ පාවලා නිදිමතේ ඇදගෙන වැටිලා කෙලපෙරාගෙන පොත් ගොඩේම නිඳ කිල්ලත් ආයෙත් ඔලුස්සගෙන පාඩම් කරන එක නෙමෙයි මම මෙතන කතා කරන්නේ. ඊට වඩා ඌමනාවෙන් ඇත්තටම කරන්න පුළුවන් නම් දැන් මේ වෙලාවෙත් වැඩ කරනවා නම් ඔයාලට පුළුවන් තේ එකක් බොන්න ඇත්තටම. තේ වීදුරුවක් ළඟ තියාගෙන තේ චුට්ටක් බොන එක, වතුර ටිකක් බොන එක, කාමරේ හෝ එළිය වටපිටාවේ චුට්ටක් ඇවිදින්න යන එක ඇත්තටම හොඳයි. ඊට පස්සේ නිදිමත ආවට පස්සේ බලෙන් ඉඳලා වැඩකුත් නෑ. අනිවාර්යෙන් අපිට නිදි ඉල්ලන්නේ එකට ඕන හින්දානේ. ඒක ලබා දෙන්න උදේ නැගිටලා ආයේ නවත්තපද එන වැඩ ටික පටන් ගන්න. මම වැඩි හරියක් කතා කරන්න ඒ ලෙවල් ලියන්නේ නැහැ. ඒ ලෙවල් ලියන්නේ නැති අයටත් මේ වැදගත් ජීවිතයට එකතු කරගන්න. කෙසේ නමුත් උසස් පෙළ දවස් 79 80ක් තියෙනවා. මහන්සි වෙන කෙනෙකුට ඇත්තටම හොඳටම ඇති. මම කියන්නේ ඒ ගන්න ඇති කියලා. මේ හොඳ රිසල්ට් එකක් ගන්න හොඳටම කාලයේ ප්‍රමාණවත් වෙලාව ඕන තරම් තියෙනවා දැන්. මේ වෙලාවෙන් මේ කාලයෙන් ඉන්න ගුරුරුන්ගෙන් මේ කාලේ භාවිතා කරන තාක්ෂණයෙන් හැමදෙනින්ම පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා හැමෝටම මතක් කරනවා. මහන්සිය තරමට ඇත්තටම ප්‍රතිඵල ලැබෙයි ඔයාලට. කැපවීමක් කළාම තමයි කැපවීමක් හම්බ වෙන්නේ. ඇක්ෂන් සහ රියක්ෂන් කියලා දෙකක් තියෙනවානේ. ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි. අපි දක්වන ක්‍රියාවට අපිට ප්‍රතික්‍රියාවක් අනිවාර්යෙන් හම්බ වෙවි. හැමෝටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. මම සුදම්ම හඳුරු.